හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම දුවල පුතාලත් හැමෝම වීඩියෝ කෝන් කරගමු නේද සම්බන්ධ වෙලා ඉන්න අපේ දුවල පුතාලා ඔක්කොමත් තව තමන් වීඩියෝ කෝන් එකේ තියාගන්න හොඳයි ආදරණීය දුවේ පුතේ අද මේ නවම්පුර පසළොස්වක පොහෝ දවසේ අපි වෙනදා වගේම සුපුරුදු ආකාරයෙන් සෑම පුර පසළොස්වක පොහෝ දවසකම අපේ i-learning college ආයතනයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ මූලිකත්වයේ සංවිධානය කරන පොදා සද්ධර්ම දේශනාවේ පින්කම අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ ඉති විශේෂයෙන්ම අපි මේ ධර්ම දේශනාවේ මේ ආයතනය හරහා ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කරලීම සඳහා මේ විදිහට සංවිධානය කරන්නේ හුදෙක්ම ඔබ හැම දෙනාගේම ධර්මඥානය වඩ වඩාත් දියුණු පියුණු භාවයට පත් කිරීමේ අරමුණ ඇතුව ඉතින් ඒ නිසා ආදරණීය දුවල පුතාලා මේ වර්තමානයේ වන විට අපි දන්නවා මේ ධර්මයත් එක්කලා බොහෝ සමීපව ලෙන්ගතුව ඉන්න බොහෝ අවස්ථාවන් වල දින ප්‍රස්තාව ඔබට නොලබෙනවා මේ තියෙන අධ්‍යාපනික ක්‍රමවේදය තුල ඉතින් එනමුදු අපි ගොඩාක් උත්සාහ කරනවා ඔයාලව මේ විදිහට මේ ආයතනයක් හරහා ගුණ නැන දෙකම ඔප්නං වාලමින් ඔබගේ මෙලව ජීවිතයත් පරලෝ ජීවිතයත් සුගතගාමී භාවයට පත් කරන්න මේ සියලු කටයුතු කාරණා අපි විශේෂ සංවිධානය කළ ඉෂ්ට කළ සිද්ධ කරනු ලබනවා ඉතින් අපේ ආයතන ප්‍රධානි අපේ කසුම් මහත්මයා එහෙදි විශේෂයෙන් එතුමාගේ මූලිකත්වයෙන් මේ හැම දෙයක්ම සංවිධානය වෙනවා ඉතින් ඒ අනුව අද දවසෙත් මේ නවම්පුර පසළොස්වක පොහෝ දවසේ ඒ ධර්මදේශනාමේ පින්කම අපි ඔන්ලයින් ධර්මදේශනාවක් හැටියට සිදු කරන්න අවශ්‍ය කරන සියලු කටයුතු කාරණා මේ මොහොතේ සංවිධානය කොටගෙන තිබෙනවා. ඉතින් මම මේ වෙලාවේ යුතුයකමක් පවතින අද දවසේ මේ ආයතනය වෙනුවෙන් අපේ ධර්මදේශනාව සඳහා සම්බන්ධ වෙන අපේ දේශකයන් වහන්සේ පිළිගැනීම. ඉතින් ඒ අනුව අපට බොහෝමත්ම හිතයිශිවන්තව අපස් සමග බොහෝම සහෝදරත්වයෙන් අපි පසුගිය කාල සීමාව තුළ රුහුණු විශ්වවිද්‍යාලය තුළ ඒ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨය තුළ අධ්‍යාපනය හදාරන කාල සීමාව තුළ ලෙන්ගතු ඇසුරු කරලමින් සහෝදරත්වයෙන් කටයුතු කරපු දැනට විශේෂයෙන්ම ඒ මාතර ඒ කොකාවෙල ජාතික පාසලේ ආචාර්ය එවගේම රෝණ විශ්වවිද්‍යාලයේ හිටපු සහායක අධිකාචාර්ය අපේ රාජකීය පඬිත ගෞරවනීය අවසරයි අපේ පිටිගල විමලානන්ද අපේ පඬිත හාමුදුරුවන් වහන්සේට සහෝදර හාමුදුරුවන්ට මම ආරාධනා කර සිටියා මේ විදියට මේ ඔන්ලයින් ධර්මදේශනාවේ පින්කම සිද්ධ වෙනවා ඒ සඳහා වැඩම කරන්න ඉතින් උන්වහන්සේ බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව අපේ ආරාධනා පිළිගත්තා මොකද අද ධර්මදේශනා කීපයක් උන්වහන්සේට ඒ විහෙර විහාරස්ථානවල ඉදිරියට ඉබේ දුවද අපස් සමග මේ තාක්ෂණික වශයෙන් ඔන්ලයින් ධර්මදේශනාව සඳහා ඉර ප්‍රස්තාව උන්වහන්සේ අපිට ලබලා දුන්නා. ඉතින් අපි ආයතනය වෙනුවෙන් උන්වහන්සේට බොහොමත්ම ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. හොඳයි එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි මේ නවම්පුර පසළොස්වක පොහෝ දවසේ ඒ පොදා සද්ධර්ම දේශනාවේ පින්කමේ දේශකයන් වහන්සේට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම ඒ ධර්ම දේශනාවේ පින්කම මෙතෙන් සිට සිද්ධ කරන හැටියට හැම කෙනෙක්ම තම තමන්ගේ වීඩියෝ කෝන් එකේ තියාගෙන ධර්ම ගෞරවය ඇති වෙන ආකාරයෙන් හැම දිනාම ධර්ම දේශනාව සඳහා සංසුන්ව සහසම්බන්ධනට විශේෂයෙන්ම
මතක් කරන හොඳයි එහෙමනම් හැමදෙනාම අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ පිළිගැනීම සිදු කරමු සාදු 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 අවසරයි හාමුදුරුවෝ එහෙනම් ධර්ම දේශනාව ආරම්භ කරමු අපි දැන් අපි ධර්ම දේශනාව ආරම්භ කිරීමට පළමුව ඉසන සහිත පංචශීලය සමාදන් වීම සඳහා එවරක් නමස්කාරය සජ්ජානා කරමු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස Dhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Sutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Sutiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi Satyampi Buddhaṃ saraṇaṃ gacchāmi Satyampi Dhammaṃ saraṇaṃ gacchāmi Satyampi Dhammaṃ saraṇaṃ gacchāmi Pāṇātipātā vērmaṇī sikkhāpadaṃ samādhiyāmi Adhirmadana sikkhāpadaṃ samādhiyāmi Kāmesumicchācāravīramaṇī sikkhāpadaṃ samādhiyāmi Sāvādhavērmaṇī sikkhāpadaṃ samādhiyāmi Samanta chakkavaleso Atra gacchanto devata Tadammaṃ munirājas Unantu sakka mukhadam Dhamma savana kalo Ayam padanta
Dhammasavana kalo ayam badanta. Dhammasavana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Labo alabo ayaso yaso ninda prasansa cha sukham cha dukham dharma desanava sandaha I learning college උතුම් ධර්ම දේශනා සඳහා අපට ආරාධනා කරන්න තිබුණ අප කල්යාණ මිත්‍ර ඇහැලිය ගොඩ සලාවත් මෙතුන් විහාරාධිපති ශාස්ත්‍රපති ගෞරවනීය කලවාණී සරණතිස්ස පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසර ඒ වගේම අපි කෘතඥතා පූර්වක සිහිපත් කරනවා I learning college ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු මේ කටයුතු සම්පාදනය කරන සියලුම එවගේම අද මේ උතුම් බොහෝ දින වැඩසටහන සමග ආදරණීය ද්වාර පුතා හැම දෙනාම තියෙනවා. ඉතින් දුවේ පුතේ කල්පනා කරන්න ඕන මේ ද්වාර පුතාලට මේ ලැබිච්ච අවස්ථාව ජීවිතේ ලැබෙන මහර්ග අවස්ථාවක් හැටියට මේ ද්වාර පුතාල හිතන්න ඕන. අද පොහොය දිනේ තමයි නවම්පුර 15ක පොහොය දින. ඉතින් අපි දන්නවා දුවේ පුතේ පහුගිය වසරක කාල සීමාවත් එහා කාල සීමාවත් අපි හැමෝටම මේ ද්වාර පුතාලට වගේම පන් පුතාල ජම්මල තාත්තලට පාසල්වල පුරුතුමාට පුරුතුමියට හැමෝටම බොහෝම අපහසු කාල සීමාවක් වුණා. ඒක නිසා පුතාල සාමාන්‍ය විදියට ගත කරපු කාලේ වෙනස්ව කටයුතු කරන්න ඕනේ. පුතාලට සමහර වෙලාවට ද්වාරට ඉගෙන ගන්න උනේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමිය ඔස්සේ. ඉතින් පුතේ අපිට ඒ ඔස්සේ ලැබිච්ච එක් වටිනා අවස්ථාවක් තමයි මේ කොරෝනා කාලයේදී ඔන්ලයින් අපිට අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙන වගේ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මේ ද්වාර පුතාලා ලංකා විවිධ ප්‍රදේශවල ඉඳන් තමයි මේ e-learning college එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ ලංකා වටේම ඉන්න ද්වාර පුතාලට මේ උතුම් ධර්ම දේශනාව සමග සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ද්වාර පුතාල ඉගෙන ගන්න ආයතනයේ ඒ අධිපතිතුමා වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අනිකුත් ඒ කාර්ය මණ්ඩලය හැම දෙනාම ද්වාර පුතාලගේ ජීවිතයට වටිනා අවස්ථාවක් තමයි ලබා දෙන්නේ. එහෙනම් මේ ද්වාර පුතාල හැම දෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්න ඕනේ වටිනා කාලය තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න ලක්ෂණ කරගන්න
යොදා ගන්න ඕනේ. දුවේ පුතේ අපිට වසරකට පොහේ දිනවල් කීයක් ලැබෙනවද? 12ක් කීයක් වෙනවද? ඔව් සාමාන්‍ය 12ක් තියෙනවා. මේ සෑම පුර 15ක පොහේ දිනයකම ලස්සන සිදුවීම් වැඩගත් අපි විශේෂයෙන්ම දුවාල පුතාලා බුදුහාමුදුරුවෝ ගැන දැනගෙන ඉන්නවා. හා බුදුහාමුදුරුවෝ නිසා තමයි දුවේ පුතේ අපිට ආ මිහිඳුහාමුදුරුවෝ ලංකාවේ වැඩම කරලා අපිට හොඳ ආගමක් උන්වහන්සේ ලබා දුන්නා. හොඳ දර්ශනයක් අපිට ලබා දුන්නා. ඉතින් මේ දර්ශනීය පිළිබඳ බුදුදහම පිළිබඳ අපි හොඳ දැනුමක් ඇති කර ගන්න ඕනේ. දුවාල පුතාලා ඉගෙන ගන්නවා වගේ ගුණ නැන වෙලින් යුතු පුතුමේ ඉතා ගරුක් කියලා කියනවා. හා අපි ඉගෙනගෙන විතරක් මදි. ඒ වගේම පුතේ ගුණ ධර්ම අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපිට ගුණ ධර්ම ඉගෙන ගන්න පුළුවන් කොහෙද? අපිට පුළුවන් බුදුදහමින් තමයි ගුණධර්ම ගන්න. එනම් පුතාලා තරුවක් නොවි ආ තරුගෙනට වැඩිය අහසේ තියෙන හඳ බොහොම දිදුලනවා බබලනවා හොඳට පේනවා. අන්න ඒ වගේ තරුවක්කට වැඩිය දුවාලා පුතාලා හඳක් පේන්නේ. මේ මුළු ලෝකෙට මෙලිය දෙන්න කෙනෙක් වෙන්නට නම් පුතාලා ඉගෙන ගන්න විශේෂ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යනවා වගේම දුවාල පුතාලට ගුණ ධර්ම බුදුහාමුදුරුවෝ කියලා දීපෝ හොඳ දේවල් යහපත් දේවල් ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් පළවෙනිම දුවේ පුතේ අපි මේ බණ ආරම්භ කරන්නට කලින් ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් අපි දැනගනිමු අද පොහොය දිනේ වැදගත්කම කුමක්ද කියලා. බෞද්ධයන් හැටියට අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්නතෝ. අද පොහොය දිනේ තමයි පුතේ නවම්පුර 15 පොහොය. ඒ කියන්නේ මේ 2020 වසරේ අපිට මුණ ගැහෙන දෙවෙනි පොහොය දිනේ පුර 15. අද පොහොය දිනේ තමයි පුතේ එක සිදුවීමක්. මොකද්ද? බුදුහාමුදුරුවෝ ආයු සංස්කරණයේ අත්හැරීම. දුවාල පුතාලා බුද්ධාරම විශේෂ ඉගෙන ගන්නවා. ඒකින්ද පුතාලට මේක ඒ දැනුම වැඩි කරගන්නත් උපකාරී වෙයි. ආයු සංස්කරණයේ අත්හැරීම. ටිකක් එකපාරට කිව්වහම නොතේරෙන වචනයක් වගේ. අපි බලමු මොකද්ද මේකේ තේරුම කියන්නේ. පුතේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට ආයුෂ ප්‍රමාණය සාමාන්‍යයෙන් නිමා වුණත් උන්වහන්සේට පුළුවන් හතර ඉන්ද්‍රපාද වඩමින් උන්වහන්සේගේ ශක්තිය තුළින් සමාපත්තියට සමවැදෙමි යම් කාලයක් උන්වහන්සේට දෙව් මිනිස්සු වෙනුවෙන් ඉන්න පුළුවන්. දුවාල පුතාල වෙනුවෙන් අපි වෙනුවෙන් බුදුහාමුදුරන්ට තව කාලයක් ඉන්න පුළුවන් සමාපත්ති වල සම්බන්ධ. ඉතින් ඒ සඳහා කවුරු හරි ආරාධනාවක් කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවන් සමග බොහොම සමීපව උන්වහන්සේට උපස්ථානත් කරනවා. උන්වහන්සේ කොහේ හරි ධර්මදේශනාවක් කරාම ඒ ටිකක් අහගෙන ඉන්නවා ආනන්ද හාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවන්ට බොහොම සමීපීටි ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ වෙලාවේදී මාරාවේශ වෙල හිටි. කියන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ පියවේ සිහිය නැතිවෙලා හිටිය. ඒක හින්දා අර નિયમિત වෙලාවට ආරාධනා කරන්න බුදුහාමුදුරුවන්ට බැරි වෙයි. ඒක නිසා වෙන්න මාර්යා ඊට වැඩි ඉක්මන් වෙලා බුදුහාමුදුරුවන්ට ආරාධනාව කරනවා. ඉතින් උන්වහන්සේ තීරණය කරනවා තව මාස 3කින් මම පිරිනිවනටපත් වෙනවා. පරිනිර්වාණයටපත් වෙනවා කියන දුවේ පුතේ බුදුහාමුදුරුවේ තීරණය ගත්ත උතුම් දවස තමයි නවම්පුර 15ක පොහොය දින. ඒ උන්වහන්සේ ලෝකයාට
mitratte netang mettaven maitriyen bohoo denek suwapat kala bohoo denekta udaw una e unwansege e siyalu de tawa maasa 3kin nimawata patthena bawa unwansa sihipat kala samahara bhikkhu unwansela anda welabuna upasaka upasika bhikkhuni bhikkhu bhikkhuni kiyana aya handa welabuna ai kaya maasa 3k pamana apita buddhahamudurangen banahanta wenna ඉතින් බුදුරජාණන් වහන්සේ මහා පොළව කම්පා කරමින් දෙව් මිනිසුන්ගේ සාදුකාර මැද්දේ ඒ උතුම් අවස්ථාවට පැමිණෙනවා. ඒ කියන්නේ ආල් සංස්කරණයක් හරිනවා. ඒ වගේම තමයි පුතේ බුදුරජාණන් වහන්සේ නබෝ දිනකින් අසනීප වෙනවා සූකර මද්දව කියන ආහාරය අරගෙන උන්වහන්සේ අසනීප වෙනවා ඔබ අහලා ඇති මේ සූකර මද්දව කියන ආහාරයේ දුවේ පුතේ තුන්ද කියන කර්මාර පුත්‍රයා තමයි පූජා කරන්නේ ඉතින් බුදුහාඳුරන්න පුළුවන් පුතේ ඕනෑම රෝගයක් විශේෂයෙන්ම ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය බුදුහාඳුරන්න කලින් වැළඳුණා බුදුහාඳුරු සමාපත්තියේ මාස 10කට පාලනය කරගනිමින් හිටියා. උන්වහන්සේගේ ශක්තිය තුලින් උන්වහන්සේට පුළුවන් ඕනෑම රෝගයක් පාලනය කරගන්න. හැබැයි ඒ දස මාසය මාස 10 සම්පූර්ණ වෙන දවසේ තමයි අර ආහාරය ගන්න. එතකොට උන්වහන්සේගේ සමාපත්ති කාලය ඉවරයි. උන්වහන්සේ නැවතත් ඒ ආහාරය ගත්තට පස්සේ අසනීප වෙනවා. හැබැයි ඒ කර්මාර පුත්‍රයා පූජා කරපු ආහාරය තාමත් ප්‍රණීත ආහාරය. බුදුහාඳුරු ගොඩාක් අසනීප කරන්න හේතුන් නැහැ. හැබැයි බුදුහාඳුරු තාම මාස 3කින් පිරිණිවනට පත් වෙන නිසා බොහොම කාල සීමාවයි උන්වහන්සේට තියෙන්නේ. මිනිසුන්ට තේරුම් කරන්න ඕන නදුවේ පුතේ බුදුහාමුදුරුවෝ ළඩ වෙනවා කියන්නේ. නැත්නම් උන්වහන්සේට ඉන්න තිබුණා පාලනය කරගන්න. නමුත් උන්වහන්සේට ඕන වුණා බුදුවරයෙක් බුදුරජාණන් වහන්සේත් ළඩ වෙනවා තථාගත වහන්සේ ළඩ වෙනවා ඒ වගේම ඔබත් කවද හරි ළඩ වෙනවා දුවාල පුතාල ළඩ වෙනවා අම්මල තාත්තල ළඩ වෙනවා ආච්චිල සීයල ළඩ වෙනවා අක්කල නංගිල අපි හැමෝටම ළඩ ඇති වෙනවා කියන එක තමයි බුදුහාඳුරන් හිතන්නේ ඉතින් එවැනි අන්තිම ආහාරය හැටියට දක්වන උන්වහන්සේ සුන්ද කර්මාර පුත්‍රයාගේ ආහාරයදී ඉංගහම මාස 3 ඉක්ම වෙල බුදුහාමුදුරෝ උපවර්තන සල්ලුවේදී මේ සියලු දෙනා හඬවමින් ශෝකයටපත් කරමින් උන්වහන්සේ පිරිනිවනපත් වෙනවා. ඉතින් ආය සංස්කරණ අත්හැරපු දවසදී එහෙනම් මේ ද්වාල පුතාල අද පොහොය දිනේ ධාමත් වැඩගත් කාරණාවක් වෙනවා. අනිත් කාරණා මොකද්ද දුවේ පුතේ? ආය සංස්කරණේ වගේම අගසන තුරු ලැබුණා. බුදුදහමේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවන්ගේ අගසව් දෙනම පිළිපන්. බුදුහාමුදුරුවන්ගේ දකුණු පැත්තෙන් නිතරම හිටියා. වම් පැත්තෙන් හිටිය කවුද? සරියුත් මොගලන් දෙනම. බුදුහාමුදුරන්ට බොහෝ ශක්තියක් වුණා. උන්වහන්සේට බණ කියන්න මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන සෑම කාරණාවෙත්ම ආනන්ද හාමුදුරු වගේම මුගලන් හාමුදුරුව ශක්තියක් වුණා. අපි දන්නවා යුද්ධයේ වැඩිපුර මෙහාට මෙහාට ගමන් කරන්න පුළුවන් ශක්තිය තිබ්බේ මුගලන් හාමුදුරු. යුද්ධම තුන් අතර අග්‍රස්ථානයක ලැබෙන්නේ ඒකයි. අනිත් සියලුම රහතන් වහන්සේලාට වැඩිය ශක්තියක් තිබුණා. විවිධ ලෝකවලට මුගලන් හාමුදුරු වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සරියුත් හාමුදුරුව ධර්ම සේනාධිපති කියලා උන්වහන්සේ හඳුන්වනවා. ඇයි ඒ? උන්වහන්සේට පුදුමාකාර දැනුමක් තිබුණා. සාසනීයමගේ ශාල මෙහෙවරක්. හොඳයි දුවේ පුතේ. ඉතින් සමහර බුදුහාමුදුරුවන්ගේ සමීපම ඇවිල් අය ඇවිල් ඇව බුදුහාමුදුරුවනේ ඇයි අපිට තනතුරු දෙන්නේ නැත්තේ? සරියුත් හාමුදුරුවෝ සාසනයට එන්න කලින් තමයි අපි ආවේ. මුගලන් හාමුදුරුවෝ එන්න කලින් තමයි අපි ආවේ. ඇයි අපිට තනතුරු දෙන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා දුවේ පුතේ සංසාරයේ අවුරුදු ගණනාවක් තිස්සේ ආත්ම ගණනාවක් තිස්සේ
terum purla ti nama budhu ham durang aga sabu beno ti. E parthana aga kerukwaye te vitara ilabi, iting e parthana aga iheli minne, mukalang ham duro e sari ut ham duro e kela unhan sela dena wate, me utum padavian, laba den te duna saasani e paratnu, unna ti ebi. Muda itu ya putih, karena dekat tapi ingin agar. Ewagem itu ya putih, khawat tek pada gat kamakti na pohoe dini owa ada pati ngoksi. Mulkale biksu nuhanse la sulu pramane ay hiti. Tim budu ham dulu an tamsa asana karena bukum pahasuna. Unhanse desa na kalgata taro daruan danna, hamadina am danna. Sabba papas akaranang kusalasa upasampada. Sacitta pariyodapanang etam buddhana sasanang dhata tunaki. Kohamada pavidi jeevitaya gata karanne kiyene eka buddhanamuru bohom apurwata gata tunakin kiyala diyala thiyena. Idi ekata e avasthawa sandahan karana ovada kiyala avavadayak thamai thiyena. Niye niti panaganta kal. Eh tamai putih, sielu pahuwaling ayatin, lassana deval yahapat kusal deval karant kiyala kiyuwa. Sita damane karagant kiyuwa, ekai buddha saha. Ehenan duwala putalada pohoi dine wedagaththama igena gaththane. Hondai. Tuwe putih ada api dharma desanawata api avadhana yomu karamu. Api me dharma desanaya duwala putalata api arambha moolika karagatta ghatana ghatawata kalin kunci danuat kiri emak tidak kerana budu dahami emak api baca na hatara kritik kerja. Mudah itu ya putih api baca ni tamai tani baca ni angkat. So brahma biharan. Satara brahma biharan. Kian balan emi dua putala mana ada satara brahma biharan ikil dana ina ana. Metta, karuna, mudita, upekka. Metta, karuna, mudita, upekka. Metta karuna mudita upekkha. Loke lassana karanna budhu hamaduru deepu wacana hatara. Loke lassana karanna. Me wacana puthe me gunanga tiyena aya brahmaya hatiyata budhu hamaduru desana. Mona brahma padaliya labannata nam me hatara api gawa tiyenne. Ini hatar dual kala dana, amma tai tatar ini butuh hamil itu. Ah, ini wacan hatar ini itu boleh durat tiennya wajib. Api balam. Dual putala dana, api itu irupaya mana tiennya? Irupaya ni mana petin deh? Negeri. Udaya bahasa kerana ini, නැගෙනහිරෙන් පායන හිරු ඇවිල්ලා මේ පෘථුවි තලයේ ප්‍රභාස්වර කරනවා වගේ අපේ ජීවිත අම්මයි තාත්තයි ලස්සන කරනවා ප්‍රභාස්වර කරනවා ආලෝක කරනවා බලන්න බුදුහාමුදුරු කොච්චර ලස්සනට උපමායෙන් පැහැදිලි කරනවා සිංහල කියන ගුහ පුත්‍රයාට තමයි පැහැදිලි කරන්නේ පුතේ හිටියා බුදුහාමුදුරන් කාලේ සිංහල කියලා කෙනෙක් මෙයා මොකද කරන්නේ සතර දිසාවටම උඩු දිසාවට යට දිසාවට එක එක පැතිවලට වැඳ වැඳ නමස්කාර කරනවා. එයා මුකුත් දන්නේ නැහැ නමස්කාර කරනවා අපේ පරම්පරාවෙන් ආවා. ඒක හින්දා අපිත් වඳිනවා කියලා. ඉතින් බුදුහාමුදුරුව මේක දැකලා මේ සිංහල පුත්‍රයාට කියනවා දුවේ පුතේ ඔහොම නිකරුණේ වැඳලා හරියන්නේ කිසිවක් දන්නේ නැතු. එහෙනම් මේ දිසා හය ගැන දැනගෙන වඳින්න. ඉතින් අපි ඒක එක දිසාවක් ගැන
විතරක් කතා කරන සදිසා නමස්කාරය කියලා කියනවා. ඒ තමයි නැගෙනහිර පළාත නැගෙනහිර දිසාව බලාගෙන වඳිනකොට සිහි කරගන්න කිව්ව අම්මයි තාත්තයි. ඒ තමයි හිරුගෙන් මේ පෘථුවිය ශක්තිමත් වෙනවා වගේ ආලෝකමත් වෙනවා වගේ අම්මයි තාත්තගෙන් ද්වාල පුතාලා ප්‍රභාස්වර වෙනවා. ද්වාල පුතාලාට ශක්තිය ලැබෙනවා. ඉතින් පුතේ ඒ දිශාවේ ඉන්න අම්මලා තාත්තලා ගාව තියෙන ಗುಣ හතරක් බුදුහාමුදුරේ දේශනා කරා. මේ ಗುಣ හතර බුදුහාමුදුරෝ ගාව තිබුණා. බුදුහාමුදුර මුළු ලෝකෙටම මේ ಗುಣ හතරෙන් උදව් කරා. සෝපාකට පිහිට වුණා. අර තනි සොහනක මලකඳන් ගෙනහැල්ලා දාලා තියෙන යක්ෂ භූතය ඉන්නවා කියලා සැලකෙන තැන්වල මේ පුංචි පුතෙක් දාලා තිබුණා. කවුරුත් බලන්නේ නැහැ. එහෙම වෙලාවක බුදුහාමුදුරුව බොහොම කරුණාවෙන් පිහිට වෙලා කටයුතු කරනවා. මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඉතින් බලන්න රජු මාලා වගේ අය හිටියා. රජු කියලා කියන්නේ ලනුව. ආ එක්තරා ගෙදරක වැඩ කරපු කාන්තාවක් හිටියේ. ඉතින් ස්වාමි දියනේ හරිම සැරයි. මෙයාට කොණ්ඩෙන් අල්ලලා පහර දෙනවා. මෙයා කොණ්ඩේ කපල දැම්මා. කපල දාලා ඊළඟට ලණුවක් බෙල්ලේ දාලා පහර දෙනවා. ඉවසන්නේ බැරි තැන ජීවිතේ නැති කරන්න ගියා. නැති කරගන්න. බුදුහාමුදුර එතනට පැමිණිලා පිට සකස් කරලා නැවතත් ගෙදර. රජුමාලගේ ජීවිතය ආරක්ෂා කරන්න බුදුහාමුදුර කටයුතු කරා. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා බුදුහාමුදුර පිහිට වෙච්ච කරුණාව දැක්කෝ බොහෝ අවස්ථා. එහෙනම් පළවෙනි එක තමයි පුතේ මෙත්තා කියන කාර. මොකද්ද පුතේ මෙත්තා කියලා කියන්නේ? දන්න දුවල් පුතාල කියන්න බලන්න. මෙත්තා කියන එකේ තේරුම මොකද්ද? මෛත්‍රිය. 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 අපි සරලව කිව්වොත් පුතේ හොඳයි. මිත්‍රත්වය කියලා කියන්නත් පුළුවන්. මිත්‍රකමනේ. ඒ කියන්නේ මේ ලෝකෙ ඉන්න හැමෝටම අපි මිතුරුකම නැත්නම්. ඒක නිසානේ අපි කියන්නේ අම්මගෙන් තාත්තගෙන් පටන් අරන් සතුරු මිතුරු හිතවත් සහිතවත් අපි ඔක්කොම මතක් කරලා මෙත් වැඩනවා. එහෙනම් කල්පනා කරන්න මේ ද්වාල පුතාලා මිත්‍රත්වය කියලා කියන්නේ යහළුකම. ආ හැබැයි අපේ යාළුකම සමහර වෙලාවට දුවේ පුතේ අපිට මිත්‍රත්වය දක්වන අය ටික කාලයක් දක්වලා නතර කරනවා. ආ අපිට හම්බ වෙන සමහර යාළුවෝ කාලය ගියා අපි ගාලා. හැබැයි අම්මලා තාත්තලා මේ මිත්‍රත්වය අඩු කරනවද? නෑ. ඔයාලා තව දුරට දැන් මේ ද්වාල පුතාලා පන්තිවල ඉගෙන ගන්න. ඔයාලා ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඉවර වෙලා තවත් ඉස්සරහට යනකම් අම්මා යාළුවෙක් වගේ ඉන්නවා. තාත්තා යාළුවෙක් වගේ. එහෙනම් අපිට ජීවිතයේ මුණ ගැහෙන හොඳම මිත්‍රත්වය ලැබෙන්නේ දුවේ පුතේ අම්මගෙන් තාත්තගෙන්. හා ඔයාලා එහෙනම් බලන්න බුදුහාමුදුරු බොහෝම ලස්සනට දරුවන්ගෙන් මිත්‍රත්වය ලබා දෙන හින්දා බ්‍රහ්ම කියන පදවිය උදේ කෑම හදලා දෙනවා, දවල් කෑම හදලා දෙනවා, රාත්‍රී කෑම හදලා දෙනවා. මිත්‍රත්වයෙන් ඔයාලගේ වැඩ ටික කරලා දෙනවා, ඇඳුම් පැළඳුම් හොදලා දෙනවා, කොච්චර කාර්ය භාරයක් කරනවා, ඉස්කෝලේට යවන ඒවට නිදු මුදල් අම්බ. එහෙම ද්වාල පුතාලා කල්පනා කරන ද්වාල පුතාලට මිත්‍රත්වයේ දක්වන ඉහළම කෙනා අම්මයි තාත්තා. අපි ඊළඟට පුතේ බ්‍රහ්ම විහරණ කියන පදවිය අම්මටයි තාත්තට දුන්නේයි කියලා තවදුරටත් බලමු. කරුණාව කියලා වචනයක් අහලා තියෙනවා. කරුණා පාලියෙන් කියන්නේ කරුණා කියලා. මොකද්ද ඔය පුතේ කරුණා කියලා කියන්නේ? කියන්න බලන්න කරුණා කියන එකේ තේරුම. කරුණාව. කරුණා. කරුණාව. දයාව. දයාව. ඔව් බොහොම හොඳයි. පාලි වචනයක් තියෙනවා දුවේ පුතේ හදයන් කම්පණං කරෝතිති කරුණා. කරුණාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හා කවුරු හරි දුකේට පත් වුණාම හරදරයට පත් වුණාම පිහිටවීමක් කරනවා නම් අපි කරුණාව කියලා කියනවා. දුකේදි කරදරේදි ලෙඩේදි පිහිටවීමට කරුණාව කියලා. බුදුහාඳුමු ලෝකයා විසින් පිහිටවනවා.
ඒත් අද අපිට හැමෝම වෙනුවෙන් පිහිට වෙන්න බෑ. නමුත් අපි හැක්කී පමණින් පිහිට වෙන්න ඕන. හැබැයි අම්මයි තාත්තයි දුවේ පුතේ ඒ අම්මලා තාත්තලාගේ වැඩ සියල්ලක්ම පසෙ කළා. එකක් දුකක් ඇදුනහම දුවාල පුතාලට දුවාල පුතාලත් එක්ක අඩුකක් නොවී ඉන්නවා. ළඟටම වෙලා ඉන්නවා. නීති වර්ජිතව ඉන්නවා. ඉතින් මේ අම්මා තාත්තලා දරුවන් වෙන මේ කරන සේවාව නිසා ඉදුවාල පුතාල වෙන කරන සේවාව නිසා අම්මලා තාත්තලට කරුණා කියන ගුණය බුදුහාමුදුරු කියලා. ඒ ගුණයක් තියෙන නිසා මහා බ්‍රහ්ම විහරණ කියන පදවියට අවස්ථාව ලැබුණා. හරි හොඳයි. දැන් ඉදුවාල පුතාල ගොඩක් දේවල් දන්නවා. තුන්වෙනි කාරණාවත් මොකද බුදුවේ පුතේ සතර බ්‍රහ්ම විහරණ වල. මුදිතා ඔව් බොහොම හොඳයි මුදිතාව මොකද පුතේ තේරුම් ටිකක් අමාරු වචනයක් අහලා අඩුයි අපි ඒ වචන දන්න කෙනෙක් බලන්න කියන්න තේරුම කියන්න ඔව් මුදිතාව කියලා කියන්නේ මොකද්ද මුදිතාව කියලා කියන්නේ පුතේ සතුටු වීම දැන් අපේ ජීවිතයේ අපි දුවේ පුතේ දැන් මේ දුවාල කුංචි පන්ති වල ඉන්න දුවාල පුතාලත් ඉන්නවා දුවාල පුතාල විභාග කඩෙන් එනවා ආ ඒ වගේම තරඟ විභාගේ එනවා දුවාල පුතාල පන්ති පාස් වෙනවා ආ එකෙන් දෙකට යනවා දෙකින් තුනට යනවා ඒ අතරතුර ප්‍රධාන විභාග තියෙනවා ලකුණු අඩු වැඩි වෙන්න පුළුවන් නමුත් පුතාල ජයග්‍රහණය කරනවා ආ පුතාල ලකුණක් අරන්නේ කොහොම හරි ඉතින් ඒ ජයග්‍රහණ වලදී පුතේ සමහර වෙලාවට අපිත් එක්ක හැමෝම සතුටු වෙන්නේ නැති වෙන්න පුළුවන් පුතාලගේ ජයග්‍රහණත් එක්ක. හැබැයි පුතාලගේ ජයග්‍රහණත් එක්ක කවුද සතුටු වෙන්නේ නැති වුණත් අම්මල සාත්තලා බොහෝම සතුටුපත් වෙනවා. ආ මගේ පුතා හොඳට අධ්‍යාපන කටයුතු කරනවා. හොඳට ඉගෙන ගනී. මේ විභාගේ පාස් වුණා. ආ ඊළඟ විභාගෙත් පාස් වෙයි. එහෙනම් මුදිතාව කියලා කියන්නේ පුතේ පුතාලගේ දියුණුව දැකලා සතුටු වෙනවා. නะ සාර්ථකත්වයේ දැකලා අලුත් වචනේ අපි තේරුම දැනගන්න ඕනේ. දියුණු වීමේ දැකලා සතුටු වෙනවා. එහෙනම් දුවල් පුතාලගේ දියුණුව දැකලා සතුටු වෙන ඉන්න අම්මර තාත්තර මහා ප්‍රතිවිරණ කියන කොටසට එකතු කරනවා. මුදිතාවට එකතු කරනවා. මොන දැන් දුවල් පුතාල ඉගෙන ගත්තා. තවත් ගැඹුරු කාරණා. අන්තිම කාරණා දුවේ පුතේ උපේක්ෂා කියන්නේ. හා ඒක ටිකක් ගැඹුරු කාරණාවක්. අපි දුවාල පුතාලා දන්නවා එක එක දුවාල පුතාලට විවිධ අපහසුතාවන් තියෙනවා ආර්ථික අපහසුතාවන් තියෙනවා මිල මුදල් අපහසුතාවන් තියෙනවා හැබැයි අම්මලා තාත්තලා දුවාල පුතාලට පොත් අරන් දීන්න තියෙනවද නැහැ පුතාලට දුෂ්කර අවස්ථාවේදීත් අම්මලා තාත්තලා ඉන්නවා ජයග්‍රාහී අවස්ථාවේත් අම්මලා තාත්තලා ඉන්නවා ඒකින්ද පුතේ ඕනෑම අවස්ථාවක දුවාල පුතාලත් එක්ක කිසිම බලාපොරොත්තුවක් නැතුව අම්මලා තාත්තලා ඉන්න නිසාවෙන්ම උපේක්ෂා කියන ගුණය අම්මටයි තාත්තටයි තියෙනවා. එහෙනම් දුවාල පුතාලා බලන්න ලෝකේ ලස්සන ගුණ හතරක් තියෙන නිසාවෙන්ම දරුවන් වෙනුවෙන් ඒ ගුණ හතර බෙදා දෙන නිසාවෙන්ම අම්මටයි තාත්තටයි මහා බ්‍රහ්ම කියලා හඳුන්වනවා. තව වචනයක් තියෙනවා මහා බ්‍රහ්ම කියලා කියන්නේ මේ ලෝකේ මව්පියින්ද කියලා. එහෙම කියුවාට ඉතින් ලෝකේ ඔයාලා මව්වේ අම්මයි තාත්තා. ඒකින්ද ඒ දෙන්නට මහා බ්‍රහ්ම කියලා කියනවා. ඉතින් පුතේ තව විශ්වයේම වින්ද ඒ කාලේ විවිධ අය කිව්ව මහා බ්‍රහ්ම කියලා කෙනෙක් පෙනෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. නෑ බුදුහාමුදුරු දේශනා කළා මහා බ්‍රහ්ම කියන අය අපිට පේන්නේ ඉන්නවා. ඒ තමයි අපේ අම්මයි තාත්තා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට දුවේ පුතේ කතා කරන්න බලාපොරොත්තු වෙන අපි සාකච්ඡා කර ගාථාවට පෙර දුවාල පුතාලා ඉගෙන ගන්න එක වැඩි දියුණු කරගනිමින් ගුණ ධර්මත් පෝෂණය කරගනිමින් කටයුතු කරන්න කොහොමද කියලා පුංචි සිහිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ මතක තියාගන්න දුවාල පුතාලාට ඕනෑ තරම් ඇහෙනවා සමහර වෙලාවට මේ දුවාල පුතාල සමහර අය ඉන්න වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. මම ડોක්ටර් කෙනෙක් වෙනවා. මම නීතිඥ සේවයට එකතු වෙනවා කියලා තව දුවේ පුතෙක් හිතන්න පුළුවන්.
ඉංජිනේරු ශාස්ත්‍රයට යනවා කියලා තව කෙනෙක් හිතන්න පුළුවන්. ගුරුවරයෙක් වෙනවා. ගුරුවරයෙක් වෙනවා කියලා හිතන්න පුළුවන්. හා තව ගොඩාක් ශාස්ත්‍ර තියෙන ඕනෑම ශාස්ත්‍රයක් යන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ දුවාල පුතාලා අහලත් ඇති ඔහුගේ කාලේ දකින්න ලැබුණා. හා එක අම්ම කෙනෙක් වැඩිහිටි නිවාසයක ඉඳන් අඬනවා. එයාගේ දරුවෝ ගැන කියනවා මගේ පුතා දොස්තර මහත්මේ මගේ එක පුතෙක් නීතිඥ මහත්මේ මෙහෙම මෙහෙම දරුවෝ තුන් දෙනාගෙන දුවේ පුතේ කියන ඉතින් අම්මා මොන නිවාසයක ඉඳලාද කියන්නේ වැඩිහිටි නිවාසයක ඉඳලා බලන්න අම්මයි තාත්තයි ඉගැන්නුවා දුවාල පුතාලත් ඉගෙන ගත්ත හැබැයි දුවේ පුතේ ඒ දරුවා වෛද්‍යවරයෙක් වුණත් නීතිඥ ශාස්ත්‍රයේ ගියම් බබලන කෙනෙක් වෙන්නේ නැහැ. එයා අඳුරු කෙනෙක් කියලා කියන්නේ. ඇයි ඒ? එයාලා හොඳට ඉගෙන ගත්තා. උගන්වන්න අම්මලා තාත්තලා කටයුතු කළා. එයාලව අමතක කළා වැඩිහිටි නිවාසයකට ගිහින් දාලා තියෙනවා. එහෙනම් දුවාල පුතාලා කල්පනා කරන්න ඕනේ. මේ අපි කතා කරපු ගුණ හතර දීපු අම්මයි තාත්තයි දුවාල පුතාලා මුළු ජීවිත කාලෙම තුල කැක ගන්න ආරක්ෂා කරගන්න බලා ගන්න අදිස්ථාන කරගන්න දුවාල පුතාලට නැත්තම් සමාජයෙන් කියයි හොඳ දොස්තර මහත්තෙක් නෙමෙයි කියලා අම්මටයි තාත්තටයි සලකන්නේ නැති දොස්තර මහත්තෙක් කියලා කියයි එහෙම අහන්න කැමතිද ආ එහෙම අහන්න කැමති නෑ ඒ වගේම තමයි හොඳ ගුරුවරේ අම්මටයි තාත්තටයි සලකන්නේ නැති ගුරුවරියා අම්මටයි තාත්තටයි සලකන්නේ නැති ගුරුවරේ ආ අම්මටයි තාත්තටයි සලකන්නේ නැති නීතිඥවරියා ඒක නිසා දුවේ පුතේ එහෙම නොකරන්න කල්පනා කරන්න. දැන් දුවාල පුතාල දකින්නේ සමහර වෙලාවට අම්මල තාත්තල සමහර වෙලාවට රූපවාහිනියෙන් පෙන්නනවා ඉදලෙන් ගහලා එළවනවා. ඇයි ඒ? අර අවුරුදු ගානක් ඔයාලා ලොකු වෙනකන් විභාග වෙනකන් බත් අම්මලා දීපු ආහාර හදලා දීපු අම්මයි තාත්තයි අමතක කළා. ඒක නිසා වෙන්න දුවාල පුතාල ඒව ආදර්ශයක අරගෙන අනිත් අයටත් යාළුවන්ටත් ඒ වටිනාකම කියා දීලා කටයුතු කර දුවාල පුතාලා තරුවක් නෙමේ අර මුළු සඳක් වගේ ආලෝකය දෙන ලෝකෙට සඳක් වගේ හැමෝම ආදරය කරනවා ගරු කරනවා හොඳ පුතෙක් කියලා කියනවා ඒක නිසා මේ දුවාල පුතාලා යම්මල තාත්තලා අදත් මේ උතුම් කටයුත්තට සම්බන්ධ කරලා තියෙන්නේ මේ දුවාල පුතාලාට බොහොම ආදරේ හිතා අර ගුණධර්ම ඉසුතු කරන්න ඕනේ අද දවසේ මේනි උතුම් කටයුත්තකට සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙ හින්දා හැමෝම කල්පනා කරන්න ඕනේ. එහෙනම් මේ සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත අම්මල තාත්තලව ආරක්ෂා කරගන්න. ඒ වගේ දුවේ පුතේ තුවාල පුතාලා දැන් ඉගෙන ගන්න පැත්තෙන් කොහොමද දක්ෂ ඉස්සරහට යන්නේ. හැබැයි තුවාල පුතාලා මතක තියාගන්න ඔය යන ගමනේ තුවාල පුතාලට බාධා ගොඩක් එකතු කරනවා. ඔයාලගේ ලස්සන සිහිනයට යන පාර වළක්වන්න විවිධ දේවල් අන්තර්ජාලයට එකතු කරමු. ඉතින් ඒ වලට රැවටෙන්න එපා දුවේ පුතේ. ඔයාලට විශ්වවිද්‍යාලයට යනකම් ඉගෙන ගන්න ඕනේ. එතකන් ඔයාලට වෙන මොකුත් කරන්න බෑ. ඉගෙන ගන්න ඒවා තමයි කරන්න ඕන වැඩිපුර. එහෙම වෙන පැත්තකට යොමු වෙච්ච ගමන් අධ්‍යාපනයෙන් ඈත් වෙච්ච ගමන් ඔයාලට දුවේ පුතේ අර හඳක් වෙන්න තිබිච්ච අවස්ථාව නැති වෙනවා. හැමෝම කතා කරන කෙනෙක් වෙන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා යනවා. ඒක හින්දා හොඳට ඉගෙන ගන්න පළවෙනියටත් ඉගෙන ගැනීම තියෙන්න ඕනේ දෙවෙනියටත් ඉගෙන ගැනීම තුන්වෙනියටත් ඉගෙන ගැනීම ගුණධර්ම සම්බන්ධ සමහර වෙලාවට දුවේ පුතේ සමහර දුවාල පුතාලා ගේම් වලට ඇබ්බැහි වෙලා තියෙනවා දුවාල පුතාලා කොච්චර ගේම් ගැහුවා හා ඒවල තියෙන ඉලක්ක පසු කරගෙන ගියත් 1 2 3 කියලා ඒවා දිනුවත් දුවාල පුතාලට සමාජයේ වටිනාකමක් නෑ වටිනාකමක් නෑ සස්සාව කරයන් සුදුසුකමක් වෙනවද නෑ වැඩිපුර ගහන ඒවට ඇබ්බැහි ඇහිවෙච්ච අය ඉගෙන ගන්න තීච්ච පුතේ අර මනස අවස්ථාව අඩු වෙලා යනවා මොලේ වැඩ කරන්නේ අනිත් අධ්‍යාපනයේදී ඒකින් දුවාල පුතාලා ඒවට හුරු වෙලා තියෙනවනේ ඒව ගොඩාක් අඩු කරගන්න විනෝද වෙන්න ඕන විනෝදාංශ තියෙන්න ඕන අධ්‍යාපනයේදී පුතේ ඉගෙනීම තියෙනවා ඒක දුවාල පුතාලා සමහර වෙලාවට ෆෝන් එක අම්මා ගනීවි දැන් ඇති ඔය හිටිය ඇති හොඳටම මොකද දුවේ පුතේ අම්මල තාත්තල හොඳට දන්නවා වැඩිපුර ෆෝන් එක පාවිච්චි කරොත් දුවට
විභාග පාස් වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. පුතාට විභාග පාස් වෙන්න අවස්ථාවක් නැති වෙනවා. අර මිනිස්සු ඔක්කොම අපේ පුතා ගැන වර්ණනා කරන දවස නැති වෙලා යනවා. ඒකින් ද ද්වාල පුතා ලකුරු ශාස්ත්‍රයේට වැඩි වටිනාකමක් දෙන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ. සමහර වෙලාවට අද විවිධ සමාජ මාධ්‍ය තියෙනවා. ආ ඒ සමාජ මාධ්‍ය හැබැයි වුණොත් ඒවානේ විතර නිතර දවසොමත් පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙන ආසාව නැති කියලා යන තුරු ඒක නිසා දුවාල පුතා ඉගෙන ගත්තා ඔන්ලයින් අන්ති වලට ගියා නැවතත් අම්මලා තාත්තලා ඉල්ලන්න ඕනේ දුවාල පුතාලා කැමැත්තෙන්ම දුවාල පුතාලගේ ෆෝන් එක දෙන්න ඉතින් අම්මලා තාත්තලා අවසරය යටතේ අවස්ථාව දෙනවා නම් පුංචි වෙලාවක් ඒ දුරකථනය අවස්ථාවක් ගත්තර කමක් නෑ නමුත් ඔබ දුරකථනයේ අයිතිකාරයෙක් වෙන්න කටයුතු කරොත් ඔබ පරාජිතයෙක් වෙනවා ආ ඔබට ඉගෙන ගන්න අවස්ථාවක් මගේ හැරලා යන්න. ඒකින් ද හොඳට හිතේ තියා ගන්න ඕනේ. ඉතින් මේ දහම් පාසල් ඊ ලර්නින් කොලේජ් ආයතනයේ දරුවන් වෙනුවෙන් ගුණ ධර්ම කියා දෙන්න ධම්ම අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරන අය ගරුණ්‍ය ස්වාමින් වහන්සේලා වගේ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ හැමෝම ඒ වෙනුවෙන් කැප වෙන මේ දූ දරුවන් හැමෝටම ගන්න. ඒව නිතර නිතර සම්බන්ධයෙන් දුවේ පුතේ ඒ අවස්ථාවට සමග දහම් පාසල් සමග හොඳයි දුවේ පුතේ අපි කී කරු වීම කලේ නැතුණොත් අපිට වෙන්නේ මොනවද කියලා පුංචි කතන්දරයක් කියා දෙන්න තමයි යන්නේ හා අපි අම්මට කී කරු උනේ නැතුණොත් තාත්තට කී කරු උනේ නැතුණොත් ගුරුතුමාට ගුරුතුමියට කී කරු උනේ නැතුණොත් වැරදෙච්ච කෙනෙක් ගැන කියන්නේ අපි යන්නේ. එහෙනම් දුවාල පුතාලා මතක තියාගන්න අම්මා එපැයි කියන දේ කියන්නේ මොකද? අම්මා දන්නවා මේ වැඩේ එපා කියන්නේ කර දක්ෂ දුවෙක් වෙන්නේ නැහැ කියලා. දක්ෂ පුතෙක් වෙන්නේ නැහැ. ඒකින්න තමයි දුවේ පුතේ අම්මයි තාත්තයි කියන දේට අපි අවනත වෙමින් කටයුතු කරමු. හොඳයි අපි බලමු මොකද්ද මේ කතාව තියෙන්නේ. පුතේ මේ ජාතක කතාව 550 ජාතක පොතේ වේලුක කියන ජාතකය. වේලුක කියන ජාතකයේ දුවේ පුතේ බුදුහාමුදුරන් කාලේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. හරිම මුරණ්ඩු. තව භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහින් අවවාදයක් දුන්නොත් නැවත ඒ අවවාදේ ඒ විදිහටම කියනවා. කියන වචනේ හැමම කියනවා. හරිම මුරණ්ඩු. ඉතින් බුදුහාමුදුරන් ගාවට මේ කාරණේ පැවසුවට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කළා උන්වහන්සේ එක්කන් වෙන්න කියලා පැවසුවා. බුදුහාමුදුරු ගාවට මේ මුරණ්ඩු හාමුදුරුව එක්කන් ආවට පස්සේ බුදුහාමුදුරු අතීත කතාවක් පැහැදිලි කරලා දෙනවා. ඔබ මුරණ්ඩෝනේ අකීකරුනේ මේ ආත්ම විතරක් නෙමෙයි ගිය ආත්මෙත් අකීකරු වෙලා හිටියා කියලා කතාව පැහැදිලි කරනවා. ඒක නිසා අපි අකීකරුකම නැති කරගන්න ඕන කියන එකට හොඳ උදාහරණ කතාවක් අපිට අහගන්න පුළුවන්. ඉතින් අතීතයේ එක්තරා ගෙදරක අම්මයි තාත්තයි ඉන්නවා. අතීත කතාව බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ භික්ෂුවගේ තාත්තට දරුණු රෝගයක් හැදිලා ජීවිතෙන් සමු ගන්න එන. ඉතින් මේ දරුණු රෝගේ හැදුනට පස්සේ මේ තාත්තා ඉන්නතොන් කිසිම විනත් දහමක් කළෙත් යහපත් දේවල් කළෙත් නැහැ. පුතා කල්පනා කළා තාත්තා යහපත් දේවල් කළෙත් නැහැ මිය පරලෝයන් තෙදුනා. එහෙනම් තාත්තට වෙච්ච දේ මම මගේ ජීවිතේට එකතු කරගන්න උවනේ නැහැ කියලා එයා ජීවිතේ යථාර්ථය හොයාගෙන යන්නේ මොකද්ද? එයා ගියා තාපසාරාමයට. හැබැයි මේ තාපසාරාමයට යන්න කලින් එයා ගාව තිබිච්ච සියලු දේම නැති බැරි අයට දන් දුන්නා. ගොඩාක් අයට උදව් උපකාර කරා. එහෙම කළා මෙයා තාපස ආරාමයකට ගියා. කැලේ අවුරුවත් නැති ගස් කොළන් සහිත බොහෝම දියෑලි තියෙන ගංගා ගලයන් බොහෝම ලස්සන වන පෙදෙසක වාසස්ථානයකට යනවා. ඒ වගේ තැන්වලට අපි කියනවා තාපසාරාමී. බොහෝම නිහඬයි, නිෂ්කලංකයි, ලස්සන.
ඉතින් භාවනා කරමින් ඉන්නවා. ඉතින් අර උදව් උපකාර කරපු අය ඇවිල්ලා මේ තාපසාරාමයේ බුදුහාමුදුරන්ට කියනවා මේ මේ තාපසාරාමයට ඇවිල්ලා මේ තාපසතුමාට කියනවා අනේ අපිත් එකතු කරගන්න ඔය තාපසාරාමයට අපි කැමති ඔබතුමා සමග කටයුතු කරන්න. ඉතින් කිහිප දෙනෙක් පැවිදි වෙනවා. මෙතන හිටපු එක්තරා පුද්ගලයෙක් පැවිදි තාපස පැවිද්ද ගත්තා. මේ කැලේ තියෙන නිසා නිතර නිතර සර්ප එනවා. විවිධ සත්තු. ඉතින් විසකුරු සර්පෙක් අල්ලගත්තා. අල්ලගෙන පුතේ උණ බටයක් ඇතුළට දැම්මා. භික්ෂුව මේ තාපස තුමා හැඳින්නුවේ වේලුක කියලා. ඇයි? අර උණ බටයක් අරගෙන අර කුංචි සර්ප බැදී මේකට දාලා ඇති කරන්න අදහසින් තමයි තියාගත්තේ. ඉතින් කෑම දෙනවා විවිධ දේකින් හැල්ල දෙනවා මේ තාපස තුමා. ඉතින් මේක ආරංචි වෙච්ච අනිත් තාපසවරු ප්‍රධාන තාපස්තුමාට ගිහින් කියනවා තාපස තුමනි අලුත් එකතු වෙච්ච තාපස්තුමා වැරද්දක් විෂකෝර සර්පේ කන්න බොන්න දෙමිය උණ බටයක් ඇතුලේ තියාගෙන කොයි වෙලාවෙ හරි දෂ්ට කරයි ඉද්දත් ප්‍රධාන තාපස්තුමා කියන ඔය කාරණාව බොහොම භයානක කුඩා සර්පෙක් වුණා ඉහළ සර්පෙක් වුණත් මහා සර්පෙක් වුණත් එහෙනම් ඔය කටයුත්තෙන් ඈත් වෙලා ඔහු පරිසරයට මුදා හරින්න කියලා. ඔන්න මේ තාපස අලුත එකතු වුණ තාපස්තුමා කියන දේ අහන්න. අනිසේව මෙයාලා ඒ කාලාන් රූපීව හැමදාම උදේ යම්සි දවසක් වෙන් කරගෙන කාල සීමාවකට ගැළපෙන ආකාරයට ආහාර එකතු කරන්න යනවා කැලේ. ඒක කටයුත්ත කරන හැමෝම එකතු වෙනවා. දැන් මේ බලාගත්තු සර්පයව දාලා යන්න මෙයාට කිසිම කැමැත්තක් කොහොම හරි අකමැත්තෙන් හරි අර සර්ප පැටියව දාලා වනයේට යනවා එකතු කරගන්න. පළවෙනි. ඉතින් එන ගමන් ගෙම්බෙකුයි සතෙකුයි අරන් එනවා මේ තාපසයා. ආහාර පිණිස මේ සර්ප පැටිය. ඉතින් කවුරුත් කියනවා ඔය වැඩේ කරන්න එපා. ඒ සර්පය හරිම භයානකයි දෂ්ට කරාවි. හැබැයි කියන දේ අහන්නේ නැහැ. කවුරු කිව්වත් වැඩක් නැහැ. ප්‍රධාන තාපස්තුමා කිව්වත් අහන්නේ නැහැ. මොකද උනේ දුවේ පුතේ? කෑම දින හදනකොට අර දවස් කීපයක්ම කෑම නැතුව තරහෙන් හිටපු අර සර්පයා අර තාපස්තුමාගේ ඇහැටම දෂ්ට කරනවා. විෂගෝර සර්පයා නිසාවෙන්ම ඇඟ නිල්වන් පැහැගන්නෙනවා. අතව දවස් කීපයකින් මේ අකීකරු තාපසතුමා මිය. ඒකින්ද පුතේ මේ කතා හොඳට ආදර්ශයට ගන්න. වැඩිහිටි අය යම්කිසි දෙයක් කරන්න එපා කියන්නේ ඒකේ විපාක දන්න මෙහෙම වෙයි කියලා. අම්මා තාත්තා නොකියන කිසිම දෙයක් අපි නොකරන්න අපි හැමදෙනාම අදිස්ථාන කරගන්න ඕන. එහෙම නොකරන්න අපි කල්පනා කරන්න ඕන. අපිට මේ සමාජයේ වරදින්න තියෙන තැන් වැඩි නිසාවෙන් තමයි එහෙම නිතර නිතර එපා කියලා යම්කිසි දෙයක් කියන්නේ. ඉතින් කීකරු මෙන් කටයුතු කරේ නැතුනොත් ඔබට සිද්ධ වෙන්නේ දුවේ පුතේ අර සර්පයා දෂ්ට කිරීමෙන් අර තරුණ තාපසතුමාට වෙච්ච වගේ ජීවිතේ විවිධ ආකාරයේ කරදරවලට මුහුණ පාන බාධාවලට මුහුණ පාන. ඉතින් අපි පුතේ ඉත කතාවත් එක්ක ධර්ම දේශනා නිමාවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පුරා පැයකට අධික කාලයක් මේ ද්වාර සුතාල වණ කතාව අහන් හිටියා. ඉතින් ධර්ම දේශනා නිමාවට පත් කරනවා. අර ගාථාවෙන් සඳහන් ප්‍රධාන කාරණා කීපක්. ඉතින් පුතේ ඔයාලගේ ජීවිතයට ලාභ ලැබෙන්න පුළුවන්. බුදුහාඳුරන්ටත් ලාභ ලැබුණා. අනේ පිටිසිතුමා වගේ අය සංග්‍රහ කරා. ඒ වගේ බුදුහාඳුරන්ට දාන්නේ නොලෙවිච්ච දවස් තිබුණා. අයස යස යස කියන්නේ පරිවාර සම්පත්තිය. ඔයාල පුතාලා ජීවිතේ ඥාති පිරිස හිතවත් පිරිස අඩු වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිමි වෙන දවසකුත් තියෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන්. නින්දා ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. සැප දුක් ලැබෙන්න පුළුවන්. ඒවා ජීවිතේ ආශිර්වාදයක් කරගෙන ලස්සන ගමන් කරගෙන සමාජයේ යහපත් දක්ෂ දරුවෙක් හැටියට බබලන දරුවෙක් හැටියට කටයුතු කරන්න හැමදෙනාම අදිස්ථාන කරගන්න කියන කාරණා සිහිපත් කරමින් අටලෝ දහම් නොසලී කටයුතු කරන්න කියන නැවතවත් සිහිපත් කරමින් අපි ධර්ම දේශනාවේ කටයුතු නිමාවට පත් කරන පුණ්‍යානුමෝදනාවටයි සූදානම් වෙන්නේ. හොඳයි දුවේ පුතේ
මේ ධර්මදේශනා සඳහා අපිට ආරාධනා කරන්නට යෙදුනේ ලර්නින් කොලේජ් ආයතනයේ අනුශාසක සංස්ථාවේ කිරිටන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දැනට හැලියකොඩ කල්පා කලාවත්ත මෙත්මුනි විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇටියට කටයුතු කරන ධර්ම කතික ශාස්ත්‍රපති ගරු කටයුතු කල්යාණ මිත්‍ර කලාවානි සරණතිස්ස පඬිතු හාමුදුරුවන් වහන්සේ ඉතින් අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා මේ දරුවන් වෙනුවෙන් මෙවැනි තව තවත් ආගමික ශාසනික කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නටත් ජාතික මෙහෙවරක් ශාසනික මෙහෙවරක් සිදු කරන්න ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම මේ ආයතනයේ අධ්‍යක්ෂතුමාතුළු හැම දිනකටවත් අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන දරුවන් වෙනුවෙන් සිදු කරන මේ මෙහෙවර සම්බන්ධයෙන් ඔවුන්ට නිදුක් නිරෝගී චිරජීවන ලැබෙන්න කියලා හැම දිනම සාදු කියලා හැම දිනාටම අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. දැන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන දුහල පුතාල හැම දිනාටම දුහල පුතාල කැමති වෙන ශේෂ්ත්‍රයකින් ඉහළට ගිහිල්ලා රටේ කවුද කතා කරන බබලන් තරුවක් වෙන්න දක්ෂ ළමයෙක් වෙන්න අම්මල තාත්තලා සිහින සබෑ කරන දරුවෙක් වන්නට තාත්තලාට නිදුක් නිරෝගී ආශිර්වාද ලැබන්නට දුවල පුතාලට නිදුක් නිරෝගී චිරජීවනි ආශිර්වාද ලැබන්නට අපි මේ සිත කර ගන්න තිබුණ මේ උතුම් ධර්ම දේශනා මේ පින්කමේ ආශිර්වාදේ ශක්තිය හේතු වාසනා වේවා ඉදා දුක් කරදරයක් අපළු උපද්දරයක් නොමැතිව යහපත් කටයුතු සිදු කරන්නට මේ පින්කම් ආශිර්වාද පින්කමක් වේවා පාරමිතා පින්කමක් වේවා කියලා සාදුත්‍ය ප්‍රාර්ථනා සාදු 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 අපි දෙවියන්ටත් පින් දෙමු දෙවියෝද මේ පින් ලැබගනිත්වා ඔබටත් අපටත් දූ දරුවන්ට සම්මල දාත්තන හැම දිනාටම පෞලේ හැම දිනා හැකවරණේ ලබා දෙත්වා ගමන පිමුදී ආරක්ෂාව සාදු සරසා දෙත්වා දෙවියෝ නිවෙන සනසේවා කියලා දෙවියන්ට සාදු කියලා තියෙනවා හරි අවසාන වශයෙන් අපි ආශිර්වාද කරනවා මේ කොරෝනා වසංගතය නිසා වෙන පීඩාවට පත් සිටින රෝගී තත්ත්වයට පත් සිටින සියලු දෙනාට සුවදායි තත්ත්වයට පත් වෙනට නිදුක් නිරෝගී භාවය ලබන්නට ඒ වගේ මේ වසංග සමයේ ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් කටයුතු කරන ඒ රෝහල් කාර්ය මණ්ඩල හැම දිනාට වෛද්‍යවරු හැම දිනාටම විවිධ ශාස්ත්‍රවල සිටින හැම දිනාටම නිරෝගී සම්පත්තිය ලබන්නට අවසානයේ නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින්කම් පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සිල් දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එරුවන් සරණයි හාමුදුරනේ